මේකට විනයක් ඕනේ. මේකට හික්මීමක් ඕනේ. එතන විනය හික්මීම දේශපාලන දැනුම සම්මත වෙච්ච තාරුණ්‍යයක් ඕනේ මිත්‍රෝනි. මේ රට හරවනව නම් ගමන් මාර්ගයකට හොඳ ගමන් මාර්ගය කියන්නේ ආගේ තාරුණ්‍ය තමයි මේ වාඩි වෙලා ඉන්නේ. එසයි තාරුණ්‍ය 2015 මේ රටේ නැගිනිනවා. එනගින පුතාරුණ්‍ය මිත්‍රෝනි 2015 සමාජ ජාල ඇතුලේ Facebook එක ඇතුලේ බස් එකේ ත්‍රිවිල් එකේ ක්‍රිකට් ගහනතන වොලිබෝල් මැච් එකේ කතා වෙලා තිබ්බ ආණ්ඩුව පෙරලනවා පෙරලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ආණ්ඩුව ඒ වෙන ඉඳලා මේ ආණ්ඩුව වැඩක් නැහැ අපිව ඇහෙන්නේ අපිට අපිව දැනෙන්නේ දැන් මෙහෙම ආණ්ඩුවක අනාගතයක අපිට බලක් නැහැ එහෙනම් මහින්ද රාජපක්ෂ මැතිතුමන් මෙරටේ යුද්ධය නිමා කරලා දිනා දුන්න ජයග්‍රහණ කෝටියක් විතර තියෙද්දි හැබැයි තාරුණ්‍යෙට ඉන්නවා නෑ මම මේ රටේ දේශපාලන වෙනස් කරන්න ඕනි කියලා 2015 ජනවාරි මාසේ 8 වෙනිදා තමයි ඒ ඓතිහාසික දවස උදාසන 9 වෙනි මාස උදාසන බුදුහාමාර විතර වෙනකොට මහින්ද රාජපක්ෂ මැතිතුමන් අල්ලේ ගාමන්දරේ මිත්‍රෝනි තමගේ බඩු මුට්ටු ටිකක් අතුලගෙන බැහැලා යනවා මෙරටේ තරුණයෝ තුන දේශපාලන තීන්දුව නිසා හැබැයි එතුම දන්නු එතුමගේ තරුණ කාලේ එතුම දේශපාලන අරගල කරනකොට අවුරුදු 40ක දේශපාලන පරිණතයත් එක්ක පරිචයත් එක්ක එතුම දන්නවා මේ රට ඒ වෙලාවේ හැංගෙන තීන්දුවක් ගන්නට මේ රට යන්න යන්නේ හොද පැත්තක නෙමෙයි කියලා එසත් එතුම කල්පනා කරලා එතුම දේශපාලන ව්‍යාපාරයක් නිර්මාණය කරනවා ඒ දේශපාලන ව්‍යාපාරය සඳහා එතුම ඒ වෙනකොට හිටපු මහ ගෙදර එතුම දේශපාලනය නැති වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දාලි පාර දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංක 10 මූලස්ථානයේ එතුමව එළවනවා මිත්‍රෝ එතුමා මැදපුළනට යනවා කුරුණෑගල මිනිස්සු බස් අරගෙන මැදපුළනට ගිහිල්ලා එතුමා ආරාධනා කරනවා එතුමා එන්න දේශපාලනයට මෙරටේ විශාලත්වයෙන් තුන්වෙනියට විශාල දිස්ත්‍රික්කයේ කුරුණෑගල අපි ඔබතුමා එක්ක ඉන්නවා එතුමා එන්න අපේ දිස්ත්‍රික්කයට අපි දේශපාලනය කරමු කියලා එහෙම කරපු දේශපාලනය කරන මිත්‍රෝනි අද අපි ජනාධිපතිවරයෙක් බිහි කරලා තියෙනවා මේ දේශපාලනය බිහි කරනකොට එතුමා මේ පාඩම මේරේ තරුණයාට හැමකම් දෙන්න බැරි වුණා කියන යම්කිසි අඳුරනාවක් දුක්ගෙනලා තිබුණා කියලා මතකයි. එසා එතුමා දේශපාලන ව්‍යාපාරය හදනකොට තරුණයාට වැඩි තරක් දරපු කෙනෙක්. එසා තරුණයාට දෙන තැන තුනේ එතුමා දේශපාලන ව්‍යාපාරයේ තරුණ කණ්ඩායම එකතු කරලා පොදු ජන පෙරමුණ තරුණ සංවිධානය හදනවා. එතන පොදු ජන පෙරමුණ කියන්නේ මිතුරුනි මේ රටේ අද්විතීය දේශපාලන පක්ෂයක්. ඒ අද්විතීය දේශපාලන පක්ෂයේ සංවිධාන ශක්තිය සහ ජයග්‍රහණය පිළිබඳව සාමාන්‍යයෙන් විද්වතුන් ගණන් හදලා තියෙන මිතුරුනි චීනයේ කොමියුනිස්ට් පක්ෂයට විතරයි අපේ පක්ෂයේ සංවිධාන ශක්තිය දෙවියනේ. එතරම් බොහොම සංවිධානාත්මක විනයක් තියෙන හික්මීමක් තියෙන දැනුමක් තියෙන ආදරයක් තියෙන රට පිළිබඳව හැඟීමක් තියෙන මිනිස්සුන්ට හිතගන්න පුළුවන් එළවණක් හදලා තියෙනවා අන්න නෙළුම් මාවතේ. ඒකට නායකත්වය දෙන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් මහින්ද රාජපක්ෂ මැතිතුමන් එතුමන්ගේ සහ සහෝදරයා සහෝදරයා පත් කරනවා තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා. බැසිල් රාජපක්ෂ මැතිතුමා තමයි පොදු ජන පෙරමුණේ වර්තමානයේ ජාතික සංවිධායකවරයා. බැසිල් රාජපක්ෂ මැතිතුමන් දේශපාලනයේ හින්දා ඕන තරම් වැටකපු නිය මිත්‍රෝ. එතුමා හිරේ ගිහිල්ලා තියෙනවා. එතුමා ගහලා එළවලා තියෙනවා. එතුමා බැනලා තියෙනවා. එතුමා අවලාදන කරලා තියෙනවා. එතුමා අපකීර්තිය පත් කරලා තියෙනවා. හැබැයි මේ මොකක් ඉන්නවත් මේ රටේ දේශපාලන මිත්‍ර මිතුමා බලන්න සූදානම් නැහැ. හිරේ දාලා ඉදදී ප්‍රබලයි ජනප්‍රියව මැතිතුමන් මාවත් එකතු කරගෙන එතුමා බලන්න යනවා. එතුමා ඇමරිකාවට ගිහිල්ලා අපෝ ලංකාවට එනකොට මෙරටේ ආණ්ඩුව මිත්‍ර මෙයාට පැවිදිච්ච එතුමා ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එතුමාට ඒ කාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අත්තර කරගත්ත මිත්‍රෝනි ඔය අද කියන ලස්සන සුන්දර කතා එදා දුන්නේ ඔය ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ අද අද විවිධ පාර්ශ්ව නගන චෝදනා මිත්‍රෝනි නගන්න හඬක්ප එදා ඉතුරු කරලා තිබුණේ එක ජන මාධ්‍යයක්ව තමයි තිබුණේ මිත්‍රෝනි මේ සියල්ල දින තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ ඉස්සරහ තියෙන පොදු ජන පෙරමුණේ පොල්තුව ලකුණ මගේ පිටිපස්සේ තියෙන පොල්තුව ලකුණ අදින්නේ අදින් ඉරගෙන